කාන්තා සවිබල ගැන්වීමේ පනත පිළිබඳ අදහස් දැක්වීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැත්ුණා. පූජ්‍ය බෙංගම්වේ නාලක ස්වාමින් වහන්සේ සහ සර්ව ආගමික නියෝජිතයින් මෙහිදී අදහස් දැක්වුවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 79 වන ජන්මදිනය වෙනුවෙන් ජයශ්‍රී මහබෝධි අභියසදී පිරිත් සජ්ජායනයක් සිදු කෙරුණා. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 64 වන වාර්ෂික මහසභා රැස්වීම පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් මහාචාර්ය අංකුර් දත්තා මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා. පුස්තකාල විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය එම් කේ වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආර්ථික හා සමාජීය ගැටලුවලට මුහුණ දී සිටින ගැබිනි මවුරුන් සවිවල ගැන්වීමේ වැඩසටහනක් පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එම කාර්යාලයේ වනිතා සංවර්ධන අංශය හා ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයක්ව මේ සංවිධාන කර තිබුණේ ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මතයි. පිරිත් දේශනාවක් හා ගී රසවින්දන වැඩසටහනක්ද මීට සමගාමීව පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. Thank you.